ආයුබෝවන්. ඊයේ ISIS නායක අබුබකර් අල් බග්දාදි වසර 4කට පසුව වීඩියෝක පෙනී සිටිමින් ප්‍රකාශයක් නිකුත් කළා. මේ ප්‍රකාශය පිළිබඳ විදේශ බුද්ධිංශ තවදුරටත් පරීක්ෂණ පවත්වනවා. එහිදී ඔහු සඳහන් කරේ ඔවුන් සතුව තිබූ අවසන් බල ප්‍රදේශය වූ සිරියාවේ බගූස් නගරය කුර්දි ප්‍රමුඛ මිත්‍ර හමුදා අල්ලා ගැනීමට පිළිගැනීමක් ලෙස මේ ප්‍රහාරය එල්ල කර බවයි. ශ්‍රී ලංකාවේ කිතුනුවන්ට එල්ල කර ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් සතුටපත් වන බවද අල් බග්දාදි කිව්වා. ඔහු ප්‍රකාශය කර තවත් කරුණක් වූයේ ලැබෙන ඕනෑම අවස්ථාවක ලෝකයේ ඕනෑම රටකට ප්‍රහාර එල්ල කිරීමට තමන් සූදානමින් සිටින බවයි. මෙය මුළු ලෝකයටම අනතුරුදායක ප්‍රකාශයක්. ඒ නිසා අපි අපේ රටේ ආරක්ෂා විධිවිධාන තවත් තර කළ යුතුයි. පාස්පු ඉරිදා මේ ප්‍රහාරයේ සිදු සැනින් අප මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගත්තා. සිදු වූ අඩුපාඩු ගැන වාද විවාද කරමින් හිඳීම වෙනුවට මම අනුගමනය කළේ තත්ත්වය සමනය කොට රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබා දීම සඳහා පියවර ගැනීමයි. ඒ අනුව මේ වන විට ප්‍රහාරයට ඍජුම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් නීතියේ රැහැනට කොටු කර ගන්නට ආරක්ෂක අංශ සමත් වී තිබෙනවා. ඉදිරි ප්‍රහාරයන් සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වන පුපුරණ ද්‍රව්‍ය හා වෙනත් උපකරණ රාශියකුත් සොයා ගැනීමට හැකි වුණා. තවත් තොරතුරු රාශියක් අනාවරණය වී තිබෙනවා. නමුත් ඒවා මේ අවස්ථාවේදී ප්‍රසිද්ධිය හෙළිදරව් කිරීම සුදුසු නැහැ. අපට ඉතා කෙටි කාලයක් තුළ මේ සියල්ල කළ හැකි වූයේ අපේ බුද්ධිංශය සහ ආරක්ෂ හමුදා දැක්පු නිපුණත්වය නිසයි. අපේ බුද්ධිංශවල දස දහකට වැඩි දෙනෙක් ක්‍රියාත්මක වෙනවා. ආරක්ෂක හමුදාවල ලක්ෂයකට අධික පිරිසක් මේ සියල්ල සිය කටයුතු නිසි පරිදි සිදු කරනවා. ඒ නිසා අපි ළඟදී මෙයට සම්බන්ධ ඉතිරි කීප දෙනෙක් අල්ලා ගන්නවා. නමුත් ඒ සියල්ල අල්ලගත්තත් අනතුර පහව යන්නේ නැහැ. අල් බග්දාදිගේ ප්‍රකාශය අනුව ඔවුන් කුමනාකාර පසුබෑමකට ලක් වුණත් ඉදිරියටත් ලෝකයේ තැන තැන මෙවැනි ප්‍රහාර සැලසුම් කරන බව පෙනී යනවා. මෙහිදී කළ යුත්තේ මුළු ලොවම එක් හැටියට මේ ජිහාද් ත්‍රස්තවාදයට මුහුණ දීමයි. ඒ නිසා ත්‍රස්තවාදයට විරුද්ධ සියලු රටවල් සමග සහයෝගයෙන් ඉදිරි වැඩ කටයුතු කරන්නට අප බලාපොරොත්තු වෙනවා. බුද්ධි තොරතුරු හා විශේෂඥ දැනුම බෙදා හදා ගන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් මදි. රටක් හැටියට මේ අවස්ථාවේ අපි එකට එක්ව කටයුතු කළ යුතුයි. අපේ ආරක්ෂාව දේශීය විදේශීයන සියලු පාර්ශ්වයන් ශක්තිමත් කර ගත යුතුයි. කිසි විටක ආරක්ෂක හිදැස් ඇති නොවීමට වග බලා ගත යුතුයි. බොරදියේ මාළුබාමින් මේ අසීරු අවස්ථාවේ තම තමන්ගේ දේශපාලන ව්‍යාපාරවල යෙදෙන ව්‍යාජ්‍ය දේශප්‍රේමීන් හා ඔවුන්ට සම්බන්ධ ජනමාධ්‍ය පිළිබඳවත් අපි අවධානයෙන් යොමුව සිටී. මේ අයට අවශ්‍ය වී ඇත්තේ වෙසක් දිනයට කලින් මේ රටේ ආගමික ගැටුමක් ඇති කරන්නයි. වෙසක් උත්සවය කඩාකප්පල් කරන්නයි. ඔවුන් ඒ සඳහා පසුබිම සකස් කරමින් සිටින බව මම වගකීමෙන්ම කියනවා. පසුගියදා කැබිනට් රැස්වීමේදී මම නිකාබි ඇඳුම් තහනමට විරුද්ධ වුණා කියා සමහර ජනමාධ්‍ය විශාල ഘോഷාවක් කළෙත් ඒ සැලැස්ම අනුවයි. ඇත්ත වශයෙන් මුස්ලිම් ආගමික නායකයින් කළ මේ යෝජනාවට මුළු කැබිනට් මණ්ඩලයම එකඟ වුණා. නමුත් ජනමාධ්‍ය කළ මේ බොරු ප්‍රචාරයට අපේ සමහර ගිහියන් පමණක් නොව පැවිදි නායකින්වත් රැවටුණා. එයින් පැහැදිලි වෙනවා මෙවැනි අවස්ථාවක ජනමාධ්‍ය වගකීමෙන් තොරව කටයුතු කිරීමේ විපාකය. වෙසක් දිනේ වටිනාකම නොදන්නා වෙසක් උත්සවය කඩාකප්පල් කිරීමට සැරසෙන මෙවැනි ජනමාධ්‍ය අදහන්නේ කුමන ධර්මයක් දැයි මට හිතන්නට අමාරුයි.
මෙය සාමාන්‍ය අවස්ථාවක් නොවේ. ගෝලීය ත්‍රස්තවාදයට අප ගොදුරු වූ අවස්ථාවක්. ඉදිරියටත් ගෝලීය ත්‍රස්තවාදයේ අනතුරට මුහුණ පෑමෙන් වැළැක්වීමට අප සූදානම් විය යුතු අවස්ථාවක්. එවන් අවස්ථාවක ආගමික ගැටුම් හා වාර්ගික ගැටුම් ඇතිකරලීම සඳහා බොරු ප්‍රචාර පතුරවන පුද්ගලයන් හා ජනමාධ්‍ය පිළිබඳ දැඩි පියවර ගැනීමට අපට සිදු වෙනවා. මේ අවස්ථාවේ මම ඔබ සැමගෙන්ම ඉල්ලා සිටින්නේ විවිධ මාධ්‍ය ඔස්සේ කනට ඇසෙන දේ, ඇසට පෙනෙන දේ අමු අමුවේ විශ්වාස නොකර ඒ සියල්ල පිළිබඳ නුවණින් විමසා බලන ලෙසයි. ඉදිරියේ බෞද්ධ අපි ඉතා ඉහලින් සමරන වෙසක් දිනය එළඹෙනවා. වෙසක් දිනය කල් දමන්ට පුළුවන් එකක් නෙමෙයි. වෙසක් දිනේ අපි දානශීල භාවනා ආදී වතාවත් සිදු කරනවා. විහාරාධිපති ස්වාමීන් වහන්සේලා මේ පිළිබඳව තම තමන්ගේ දායක සභා සමග සාකච්ඡා කොට සුදුසු පියවර ගනියයි මා විශ්වාස කරනවා. ප්‍රදේශයේ ආරක්ෂක අංශ අවශ්‍ය උපදෙස් ලබා දීමට සූදානම්. මේ අවස්ථාවේ අපි සියලු දෙනාම කළ යුත්තේ රට වෙනුවෙන් අත්වැල් බැඳ ගැනීමයි. රටේ ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂක අංශ වෙත සහයෝගය ලබා දීමයි. මේ ත්‍රස්තවාදය පරාජය කළ හැක්කේ දේශීය විදේශීය වශයෙන් අප සියලු දෙනාම එකට එක්ව වගකීමෙන් කටයුතු කිරීමෙන් බව සිහිය තබා ගැනීමයි. ඒ නිසා ඒ වගකීම් සිහියේ දරාගෙන අපි සාමාන්‍ය පරිදි එදිනෙදා වැඩ කටයුතු ආරම්භ කරමු. විමසෙල්ලෙන් ක්‍රියා කරමු. ආරක්ෂක අංශ ඔබේ යහපත වෙනුවෙන් අප කැප වී සිටිනවා. ස්තුතියි.